අවුරුදු 75ක් මේ රට අන්ධ කරපු මේ රට කාල විනාශ කරපු ජනතාව දනගසපු තරුණ තරුණියෝ රටින් යන තැනටපත් කරපු හිඟමනටපත් කරපු දරුවෝ පාසල් ගියාම සිහි නැතිව වැටෙන තැනටපත් කරපු මේ පල්හොරු අද ලැජ්ජ නැති ඇවිල්ලා කියන ඡන්ද තියන්න මුදල් නැහැ කියලා මේකද මේ රට කරපු හැටි මේ අවුරුදු 75 තිස්සේ මේ පල්හොරු බුද්ධිමත් හිතන්න කැළවෙන්න ඔක්කොම පක්ෂවලින් නැතුව ඔබට මේ වගේ ප්‍රයෝජනයක් ගන්න බෑ දැන් राजनायक මම හිතනවා ඔබට ඒක තේරෙයි කියලා. දැන් මේ ටික ඔබ දකින්න දැන් මම කියනවා ඔබට ඒ කට්ටිය කියපු කතාවේ මම කියවල මේක හොඳට තේරුම් ගන්න කරුණාකර අපි හිතමු ඡන්දයක් තිබ්බ කියලා හිතන්න පලා සභා ඡන්දේ කොහොම හරි රණවිරු එකමසිංහ ගිල ගත්තා කියලා හිතන්න ඒක සම්පූර්ණ නීතියට පටයිනේ ඔය කියන IMF තියාව ජාත්‍යන්තර ආයතන නැගී සිටින්නේ නැද්ද කියලා බලන්න මූට එරෙහිව සම්පූර්ණම පණීතියර පටයනේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මොහු කානුවට විසිකලා. ඔහුගේ වගකීම සම්පූර්ණයෙන්ම පැහැරෑරියා මේකට අපි ඍජුවම නැගී සිටින්න ඕන. වුන් දන්නා මේ අවස්ථාවේදී ඡන්දය තිබුණට කිසිම ඡන්දයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයටත් නැහැ. බොහෝට්ටුවටත් නැහැ. ඔය කියන සජිත් ප්‍රේමදාසට හැබැයි ලැබෙයි. ඔබට ලැබෙයි. තරඟයක් තියේ. නමුත් අපි දැන් අර කීපු දේ මම නැවත මතක් කරනවා. අපි හිතමුලා දැන් මේක තමයි තියෙන ප්‍රශ්නේ. මට මේ බණින අය දොස් කියන අය පරුස වචනෙන් බණින අය පිස්සා කියන අය ඔකොටම මෙන්න මෙටි කියනවා මෙටි හොඳට බුද්ධිමත්ව හිතන්න ඇයි ඇයි මේ නාගානන්ද මොංගු පිළි නොගන්නේ කියන එක පර්මිට් වාහන විකුණපු අයව වෙනම කතාවක් නමුත් මොකට කිසිම ක්‍රම වේදයක් නැහැ දෙයිනේ අවශ්‍ය කරන්නේ මොකද්ද හිතමු හිතමු 50ක් ගත්තා කියලා හරි 100ක් ගත්තා කියලා හිතන්න මොකද කරන්න සිද්ධ වෙන්නේ පාර්ලිමේන්තුව 100ක් ගන්නවා ජනතාවගෙන් මොකද කරන්න සිද්ධ වෙන්නේ 225න් 100ක් කරන් වැඩක් තියනවාද ඔබට මතකයිද ගෝඨාභය රාජපක්ෂ ගත්ත ප්‍රමාණය 69 ලක්ෂයක් අරගෙන ආයේ සල්ලි දීලා ගන්න උනා පාර්ලිමේන්තුව ඇතුලෙන් 3න් 2ක් හදාගන්න දැන් බුද්ධිමත් වන්න කරුණා කරලා ඕන්ට සිද්ධ වෙනවා ජාර්ජ් ජයවර්ධන ව්‍යවස්ථාව සම්පාදනය කරලා තියෙන්නේ ආයේ හොල්ලන්න බැරි ඌට කරන්නේ සිද්ධ වෙන්නේ මොකද්ද මේක දකින්න ඌට සිද්ධ වෙන්නේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජනතාවට කියයි ඔබ අපිට 3න් 2ක් දුන්නේ නැහැනේ අපි කොහොමද ව්‍යවස්ථාව වෙනස් කරන්නේ ඔය කතාව කියනවා නාගනන්දට එක පේනවා එතකොට මොකද්ද වෙන වෙනස 225 සංවිතිය වෙනස් වෙනවා තියෙන කුණු කන ක්‍රමවේදය ඔය විදිහටම යනවා මොකද ව්‍යවස්ථාව ප්‍රකාර 82 83 පැහැදිලිවම තියෙන්නේ ඒකට තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් අවශ්‍යයි. එහෙම නැතුව 2018 දී රනිල් වික්‍රමසිංහට ජනාධිපති බලය දෙන්න ගිහලා ඒක දැක්කා අනුරු කුමාර දේශනායක නාගානන්ද අධිකරණ ඒක අභියෝග කළා කිලින්ම කානුවට විසිකලා ඒක කරන්න බැහැ පාර්ලිමේන්තුවට. ඒක තමයි ජනතා පරමාධිපත්‍යයේ බලය. පාර්ලිමේන්තුවේ තියෙන සීමිත බලය. ජනතාවට ඍජුවම නීති සම්මත කිරීමේ බලය කියනවා හතර එක. ඔබට තනියම පාර්ලිමේන්තුව පැත්තකට විසිකලා ඉවගේ 85 දෙක කොටිම පාර්ලිමේන්තු ප්‍රතික්ෂේප කරපු නීතිය පවා සම්මත කිරීමේ ඔබට තියෙන බලය තමයි ජනතා පරමාධිපත්‍ය බලය කියන්නේ දැනුවත් වන්න මේක නොදැන මේ කරන වැඩසටහන වලින් සත්‍ය පහක පළක් නැහැ ඒකින්ද මේ ටික අනිවාර්යයෙන්ම දැනුවත් වන්න දැන් අපි කතා කරමු දැන් ඔබට මම කිව්වා අපි විසඳුම පස්සේ කතා කරමු අර වසන්ත මුදලගේ තරුණයාගේ ජීවිතය මම පෙරටු ගාමින්ද කිව්වා ලාල් කාන්දර කිව්වා කිසි දෙයක් කරගන්න බැහැ. ඒ වගේම තමයි මේ තරුණයාගේ ජීවිතයේ බරපතල දැනුප දැක්කා. කවුද අර
එරාන් කවුද යගේ නම තිරාන් අලස්ද කවුද ඒ වගේම පොලිස්පති දැම්බි ඉස්ලාම යනවා කියලා සීඩී තැටිය එතෙන්ට ගේනවා කියලා කවුද දේශබන්දු තෙන්න කොහොම ගනල්ලා මේ කරන්න හදන වැඩ පොඩ්ඩක් තේරුම් ගන්න මේ රටේ මෙන්න මේ ටික කරුණාකරලා තේරුම් ගන්න රටක ප්‍රගමනය තියෙන්න ඕන නම් නීතියක් තියෙන්න ඕන නීතිය කරු කරන අධිකරණයක් තියෙන්න ඕන අධිකරණයට ඍජු බව තියෙන්න ඕනේ මහජනතාවගේ අධිකාරී බලය ආරක්ෂා කිරීමට මේක රටේ තියෙනවද නැද්ද කියන එක මේ ටික අහලා තියෙන එක. ඒක ටික නැති වුණොත් මොකද වෙන්නේ? 225 සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හිතුව මනාපයට රට මංකොල්ල කරනවා. ඒක තමයි හිතට වෙලා තියෙන්නේ. දෙපාර්තමේන්තු ප්‍රධානීන්, අමාත්‍යංශ ලේකම්වරු ඔබට මතක ඇති. ඉඩම් අමාත්‍යංශ ලේකම්වරිය ගෙන්නලා කිව්වා ගෝඨාභය අල්ලගන්න ඉඩම් වලට ඔක්කොම ඔප්පු දීපන් කියලා. ඇය කිව්වා ගැසට් එකක් ගහලා කිව්වා අල්ලගත් ඉඩම් සම්බන්ධව ඔබ ඉල්ලීමක් කරන්න මම ඔබට ඔප්පු දෙනවා කියලා. කොහොමද මේ කියන්නේ? ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරිය. ඇයව කණින් ඇදගෙන අධිකරණයට ගියාම ඇය දිව්වා පොව ගෝඨාභය ළඟට ඔබතුමා කිව්වට මට මේකට බලයක් නැහැ කියලා. අන්න එතනටපත් වෙලා දින පස්සේ අධිකරණයේදී ඒක ගැසට් එක වහාම ඉල්ලා අස් කරගත්ත නඩුව ගන්න දිනේට ප්‍රකාශ මේක තමයි වෙලා තියෙන්නේ අප දෙපාර්තමේන්තු ප්‍රධානී ආයතන ප්‍රමාද්‍ය ප්‍රධානී නීතිපති පොල්පිති එහෙම වුණාම රටක් යන්න බෑ ඉස්සරහට ඔබ දැක්කා දැන් මේ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කවුද රනිල් වික්‍රමසිංහට එරෙහිව බිලියන 3 මිලියන 3000ක වංචාවක් ලිටර ගෑස් සම්බන්ධ වෙන නඩුවේදී නීතිපති ඇවිල්ලා මොනවද අධිකරණයට කියන්නේ ඔහුට එරෙහිව මේ නඩුව දැන් ගෙනියන්න බෑ මොකද නීතිපති වගකීම මෙරටේ ජනතාවගේ අධිකාරී බලය පරමාධිකාරී බලය හා මූලික ආදිවාසිකම් ආරක්ෂා කිරීම මිස පල්ලුරු ආරක්ෂා කිරීම නෙවෙයි. ඔහු කියනවා ඔහු දැන් විධායක ජනාධිපති කවුද රමේෂ් සිල්ලත්යල කියනවා දැන් ඔහුට විරුද්ධ වෙන නඩුව ගෙනියන්න බෑ. මොකද බිඳ හෙළිය නොහැකි සාක්ෂි අතු ඒක නාගනද ඔබ වෙනුවෙන් ඉදිරිපත් කළේ. ඒ වේගයේ වේලාවකදී නීතිපති මෙහෙම හැතිරෙනවා නම් පොලිස්පතිට මේ වගේ තත්ත්වයට වැටුණා නම් පොලිස්පතිගේ වගකීම මොකද්ද මම ඔබට කිව්වා ජනතාව මුදුන් මල් කඩවන තමන්ගේ බදුවලින් ඔබ කන බොන හැම දෙයකම ගෙවන බදුවලින් ඔබව බෙල්ලට හිර කරලා ගන්න බදුවලින් වැටු ප්ලබන පොලිස් නිලධාරීන්ගේ වගකීම ඔබව ආරක්ෂා කිරීම මිසක් 225 ආරක්ෂා කිරීම නොවේ. ඒකද වෙන්නේ දැන්? මේක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ මේ රටේ. පොලිසියට ඉහළින් ක්‍රියාත්මක වෙනවා නම් කවුද පාතාලය මොකක්ද ඒ රටේ ඇති ඵලය? ඒක තමයි ඔබට කිව්වේ කටු උගුරට ලේ රහගෙනකම් ඔබට කිව්වේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටිච්ච රටක සිද්ධ විය නොහැකි අපරාධයක් නැත කියන එක. ඔබ තමයි ඇත්ත කතාව. එහෙම වුණා නම් අද එහෙම වෙන්න පුළුවන්ද? වෙන රටවල රාජ්‍ය නායකයෝ හිරේ යනවා. අමාත්‍යවරු හිරේ යනවා. මන්ත්‍රීවරු හිරේ යනවා. නීතිපති හිරේ යනවා. අධිකනේ අග්‍ර මිනිස්කාරවරු හිරේ යනවා. ලංකාවේ මොකක්වත් වෙනවද? ඇයි නොවන්නේ? දැන් ඔබට දැක්කා ඡන්දය කල් දැමීම සම්බන්ධයෙන් චෝදනා කළා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සජීව ප්‍රේමදාස අනුර කුමාර දිසානායකම ඔක්කොම චෝදනා කළේ 2017 සැප්තැම්බර් මාසේ 8 වෙනිදා අධිකනේ පැහැදිලි තීන්දුවක් දීලා තියදී 20 වෙනිදා මේ ජවිපේ 6 දෙනා හා ඔය කියන රාස කවුද ප්‍රේමදාස සජීව ප්‍රේමදාස රංජිත් බණ්ඩාර වඩාර කිරියල් මේ මිනිස්සු ඔක්කොම අත උසල ඡන්ද කල් දැම්මා. ඒක තමයි එදා පාර්ලිමේන්තුව විහිළුවට පත් කරමින් රනිල් වික්‍රමසිංහ කිව්වේ උඹලා ඔක්කොම එදා මාත් එක්ක අත ඉස්සුවනේ කියලා කිව්වේ කොහොමදන්නේ? ඒ අත උස්සන වෙලාවේ පාර්ලිමේන්තුව ගෙන්නවා කවුද නීතිපති ජයන්ත ජයසූරිය. ඔහු ගෙනල්ලා ඔහුගෙන් උපදෙස් ගත්තම ඔහු කිව්වේ මොකද? පාර්ලිමේන්තුවට එහෙලින් ආයතනයක් නැහැ. අධිකරණය මෙච්චර පැහැදිලි තීන්දුවක් දීලා තියෙනවා. ඔහු දන්නව හොඳටම අධිකරණ තීන්දුවෙන් පාර්ලිමේන්තුවේ බැඳී සිටිනවා කියලා. නමුත් මේ රටේ ජනතාව පාවා ඒ තත්ත්වයටපත් වුණාම රටක් ඒකේ ප්‍රතිඵල තමයි අපි අද අත්විඳින්නේ කියන එක අමතක කරන්න එපා. ඔබට මෙන්න මේ දේ තේරුම් ගන්න. මේ නාගානන්ද කියන දේවල් වලින් සත්‍ය පහක වැඩක් නැහැ. ඔහු ඔබ දකින්න නම් තවත් දේශපාලනයක් විදියට හුක් කරපු වැඩ බලන්න. ඔය දැන් ඉන්දිය ඔය හැම දෙයක්ම කලේ සත්‍ය පහක වාසියක් ලාභයක් ඇතුව නෙවෙයි. නැත්නම් ඔහුටත් පුළුවන් ඕන හැටි හෙටත් ආපහු බ්‍රිතාන්‍යයට ගිහිල්ලා දරුවොත් එක ජීවත් වෙන. මේ හැම දෙයක්ම කරන්නේ මාතෘභූමිය කොහොමද මේ පල්වරුන්ගෙන් නිදහස් කරලා දෙන්න ඕන නිසා. දහින්න මේ ටික. දැන් මේ විදිහට හැසිරෙනකොට මේ ටිකත් ඔබට කියන්න. මම දකින්නේ
ඔය තියෙන ජාතික ලැයිස්තුව ඒක ගැන අපි විස්තරාත්මකව කතා කරමු දැන් නාගානන්ද තේරිව අධිකරණයේ තියෙන ලොකු අභියෝගයක් චෝදනා පත්‍රයක් මොකක්ද ජාතික ලැයිස්තුව වංචා කිරීම ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නයක් නොවේ කියලා අග්‍රවංශකාරකේ ශ්‍රීපාවන් තීන්දුව කළා ඒක ජාතික ලැයිස්තුව පාවිච්චි කළ හොරුපත් කිරීම ජාතික වැදගත්කමක් නැත කියන එක ඇවිල්ලා අග්‍රවංශකාරවරයා නෙමෙයි මේ नीतिज्ञ संघमे हिटिय अलगरत्न महात्म नागरिक right I advise you to withdraw that particular amendment mokada mam kiyuwa obata naduwen iwath yanne eka iwath karagatta e thiyeddi me naduwa aaya adala gatte mokatada unta loku paradanaya undana nagarandike loku abiyogayak thiyenawa mokada ohu rijuwama katha karanna kene ohuta adala naha vena kisima deyak mokada ilagada une balanne me de me jaathika laitha naduwa adikane gattama shreshtha adikane thindu karanawa vinishakaru ruthi denek දැන් මේක 88 මැයි මාසේ 4 වෙනිදා වෙච්ච සිදුවීමක් මේකට දැන් අධිකරණයට මැදිහත් වෙන්න බෑ. ඇයි එහෙම කියන්නේ? ඇයි ඒක අභියෝග කළේ? ජාතික ලැයිස්තුව ආණ්ඩුක යථාවේ 99 ආ කියන ව්‍යවස්ථාව. නීතිය. පාර්ලිමේන්තුව සම්මත කරපු එකක් නෝවේ. ඔබට මතක ඇති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට එළනා ගණන්තර දිගට හරහට දොස් කිව්වා මේ ගැන ළඟ තියාගෙන කවුද? දිනේෂ් ගුණාත්මක එක විධිමත් සම්මත කළා කියලා නැහැ. පාර්ලිමේන්තුව සම්මත කරන අවස්ථාවේදී 88 මැයි මාසේ 4 වෙනිදා රන්නේ කවුද හිටියේ අග්‍රාමාත්‍ය ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාසගේ මම මේ අධිකරණයේ ඉදිරිපත් කරපු ජාතික ලැයිස්තුවේ අවස්ථාවේ පෙරදිච්ච උන්ට පාර්ලිමේන්තුවේ කිසිම විධිවිධානයක් නැහැ. බලන්න ඒක මම පාර්ලිමේන්තුවේ ඒක අධිකරණයට ඉදිරිපත් කළා. ඒක කිසිම තැනක නැහැ. ඒක පස්සේ හොරෙන් වරහන් ඇතුලේ 88 මේ මාසේ 4 වෙනිදා පාර්ලිමේන්තුව සම්මත කරපු දේ මල් මේ මාසේ 24 වෙනිදා දින 20කට පස්සේ කතානායක හොර එකක් අස්සම් කළා මේ පල්ලුරුන්ට එන්න පුළුවන් විදිහට ඔබ ප්‍රතික්ෂේප කරපු අයට. ඒක තමයි වෙච්ච විශාලම හානිය මේ රටේ. මම ඒවත් අර දෙල්ලීමක් කළා. හඳුන්නේත්ටි එතන ගම්බිමල් රත්නායක මේ දෙන්නව ඉවත් කරගන්න කියලා මම අනුකමාල දිසානායකගේ කට්ටියකින් ඉල්ලීමක් කළා. මේ නඩුවේ තරම් වැදගත් නඩුවක් ළඟ බලන්න එපා ඈත බලන්න 12 දිනක් මේ විදිහට ඇවිල්ලා තියෙනවා මේ රටට මේකෙන් විශාල අගතියක් හානියක් වෙන්න පුළුවන් මේකට මට සහාය වෙන්න ආවේ නැහැ. ඒකේ ප්‍රතිඵල තමයි අප විඳින්නේ. ඒක තමයි ඔබ ප්‍රතික්ෂේප කරපු මිනිහෙක් අද ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා තන් අද විධායක ජනාධිපතිවරු දුරේ තරන්නේ. ඒ දීපු නඩු තීන්දුව මේක දැන් ප්‍රමාද වැඩි 88 ඉඳලා 2016 වෙනකොට මෙච්චර කාලයක් ගත වෙලා තියෙනවා අධිකරණයේ මැදිහත් වෙන්න බෑ කියන එක සම්පූර්ණයෙන්ම වැරදි. ඇයි? පාර්ලිමේන්තුව සම්මත කරපු නැති නීතියක් කතානායකවරයාගේ අස්සනින් නීතිය නොවන්නේය, එසේ අර්ථ නිරූපණය නොකළ යුත්තේය කියන එක ශිෂ්‍යෝ දන්නවා නීති ශිෂ්‍යෝ ව්‍යාප්තාවේ 82.6. නමුත් ඒක අධිකරණයේ පැහැරහැරියා. පසුව ඒක නැවත ඒ නාගරන්දේ තීන්දුව පිළිගත්තේ නැහැ. නැවත ගෙනාවම අධිකරණයට රිවිෂන් ඇප්ලිකේෂන් එකක් විදියට නැවත සලකා බැලීමොත් ඒ තීන්දුව සම්පූර්ණයෙන්ම වැරදි. මොකද ජනතා පරමාධිපත්‍ය බලේ වංචා කිරීම කියන එකට කාලාවරෝධයක් නැහැ. ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් නැහැ. මොනද ඒ අවස්ථාවේදී අධිකරණය කළේ? රුපියල් 50,000ක් නාගරන්දට දඩ ගැව්වා. ඇයි ඒ? ඔහු වෙල පුන පුනා අධිකරණයේ අභියෝගය කරනවා කියන එක උන්ට ලොකු ප්‍රශ්නයක්. මේව දකින්නකොට ඔබ හිතන්නේ කවුද මේ කියන එක. ඒකට තමයි ඔය දැන් ඔය නැවත යන්නේ. එදා ඔවුන් එදා ඒ දෙන්නා ඉවත් කරගත්තා නම් රට ගැන හිතලා ඔය නඩුව සම්පූර්ණයෙන්ම අගමුල වෙනස් වෙනවා. ජනතාවගේ ප්‍රතිපරමුණ කිව්වනම් අපි දැනගෙන හිටියේ නෑ මේක පාර්ලිමේන්තුව සම්මත කරපු දෙයක් නෙවෙයි කියලා. දැන් අපි දන්නවා මෙන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු එක මෙන්න කතානායක අස්සම් කළ දෙන එක අපි හිත අපි දෙන්නා ඉවත් කරගන්නවා කිව්වනම් ජාතික ලැස්තුවේ එදා ඉවරයි. ප්‍රේමදාස 88 මේ මාසේ 4 වෙනිදා පාර්ලිමේන්තුවේ කියනවා ජනතාව ඡන්දේ දාන්න යනකොට දන්නවා කවුද ජාතික ලැයිස්තුවේ ඉන්නේ කියලා.
නාම යෝජනා සමගම මේ 29 දෙනාගේ නම් ප්‍රකාශයටපත් කරනවා. ඒකින්ද කවුරුවත් පරිදිච්ච මිනිස්සු පාර්ලිමේන්තුවට එන්නේ නැහැ කියලා. එදා පාර්ලිමේන්තුව අන්තිමට ඡන්ද විමසලා සම්මත කරන මොහොත දක්වා කිසි කෙනෙක් යෝජනා කළේ නැහැ මේකට පරිදිච්ච මිනිස්සුන්ට එන්න පුළුවන් කියලා ඉතින්. එහෙම හදන්න කියලා. එහෙම සංශෝධනය කරන්න කියලා. නමුත් ඒ වෙච්ච හානිය අද මේකට සම්පූර්ණයෙන්ම අධිකරණයේ වග කියන්න ඕන තමන්ගේ වගකීම පැහැරීම සම්බන්ධයෙන්. නාගරන්දර කිසිම වැදගත්කමක් නැහැ නීතිය බලගැන්වීමේදී කවුද අදාළ චූදිතයා කියන එක. ඒක තමයි. ඒ කරපු වැරද්දට තමයි. ඒ බරපතල පාවා දීමට තමයි අග්‍රමිනිෂකාර එතකොට හිටපු නීතිපති ජයන්ත ජයසූරිය අධිකරණයේ හමුවේ අභියෝග කළේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව එම කාණුවට දාලා පාර්ලිමේන්තුවට වැරදි උපදෙස් දීලා ඡන්දය කල් දැම 2017 සැප්තැම්බර් 20 ඒක තමයි ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ යෝජනා කරලා ජනතා විමුක්ති පෙරමුණ TNA සංවිධානය සමග මේ UNP කට්ටිය අත උසලා ඉතින් ඡන්දය කල් දැමීම මේ රටට කරපු ලොකුම විනාශය ඒකකට පස්සේ දැන් සජිත් ප්‍රේමදාසට කියන්න බෑ අපිට ඡන්දයක් ඕන කියලා ඒක තමයි ਉਹ සමච්චයටපත් කළේ දැන් ජවිපිට කියන්න බෑ අපිට ඡන්දයක් ඕන කියලා ඇයි ජනතා පරමාධිපත්‍ය ජනදන මේ රටේ මිනිසුන්ට පුරවැසියන්ට මුහුණ අයිති කළා මේක ඉතාම බරපතල තත්ත්වයක් මේ ගැන දැනුවත් වන්න මම ඔබට දැන් තව එක දෙයක් තියෙනවා කියන්නේ මේක කියන්න ඕන මම මේක පෙන්නන්නම් ඔබ දැක්කා යාපනයේ නාග විහාරේ අපි සංවිධානය කළා ලේ දන් දීමේ උත්සවයක් අපොත් බදා හැරීමේ උත්සවයක් දරුවන්ට ඒ කියන්නේ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා දියත් කරපු වැඩක් ඒක දෙයක් කළේ නාග විහාරයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ නාග විහාරයේ වැදගත් වන්නේ ඇයි ඒක තමයි සංගමිත්තා තරණින් ලංකාවට එනකොට ශ්‍රීමා බෝධිය රැගෙන ආවේ එතෙන්ට ඒක නිසා අපි වැඩසටහන සංවිධානය කරේමවම ඔබ දැක සොන්දාදුවන් පොලිස් නිලධාරී පුරවැසියන් ආවේ අපේ සංකල්පය එකම රටක එකම දෑක් විදියට නැගිටපියව කියන දරගෙන මොකද්ද කළේ ජනතා විමුක්ති පෙරමුණ කනගාටුයි කියන්නේ ඒක දැඩි සේවි වෙචනය කළා उनको अपी तोनी रट बेदंड अपी दहतुन ए आकार के वी स्टैंड फॉर फुल इंप्लीमेंटेशन ऑफ द 13th अमेंडमेंट ऑफ द कॉन्स्टिट्यूशन केला हु सेड दैट स्टेटमेंट हु मेड दैट स्टेटमेंट हरिणी अमर सूर्य ब्रिटानी इंदल प्रकाश कला अपी पीतिने दहतुन संपूर्ण में व्यापक करीबर केला नमुत एक अपी ऋजुम अभियोग ला कर पाम नेवत मकद बालन पाक्षिक प्रतिपत्ति हंदुन नेति को नया अपी दहतुन पिलिगाने नेत केला मकद ने ඒ ගත්ත වැඩසටහන බලගන්නවා කියලා. ඒ ස්වාමීන් වහන්සේ මොනවද කිව්වේ? ඔවුන් කිව්වා තමන්ගේ නීතියේ පාවිච්චි කළා කියලා කිව්වා මේ ස්වාමීන් වහන්සේලා ඔල මොට්ටල අපතේව කියලා. මොකද ඒ ස්වාමීන් වහන්සේ ලේ දෙන ෆොටෝග්‍රාෆ් එක දාලා තමයි එහෙම කිව්වේ. ඒකට එරෙහිව මම ඉල්ලීමක් කළා. අර ඔබ දැක්ක සේපාල් අමරසිංහට මම කිව්වා එදා ඔය ඕන් නැති දෙයක් ප්‍රකාශ කරපු ඒ මොහොතේ කතා කළා. කතා කළේ නැහැ. පස්සේ වොයිස් මැසේජියක් එවුවා. දැන් සමාව ගන්න. වහාම ප්‍රසිද්ධිය සමාව ගන්න. කල්ලාන තියෙන උද්දච්චකමට අන්තිමට දවස් 40 ගාන කිරේ ඉඳලා තමයි අධිකරණයට වෙලා සමාව ගත්තේ. ඒ වගේම මේ නීතිඥයාට කිව්වා වහාම ස්වාමීන් වහන්සේ අමතලා සමාව ගනින්. දැන් ඔබ දකින්න ඔහුගේ Facebook එකේ දාන ඒවා. දැන් බලන්න මේ ජනතා විමුක්ති පෙරමුණට මේ ලියුම ගියාම ඒ ලියුම අපිට පේනවා. ඒ රෙජිස්ටර් පෝස්ට් ගියාම only ලියලා තියෙනවා මේක පිටිපස්සේ තියෙන දේවල් කියනවා ඔය කතා කරන මිනිස්සු නාගනන්ද හම්බ වෙන්නේ කම් හරියට සූර්යයා හම්බ වෙයි අර පිනි බිඳු දිය වී යන්නේ යම්සේද අන්නේ තතරපත් වෙනවා only ලියලා තියෙන මේක මේ ලියුම ගරගෙන මේක තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට ඒ ස්වාමීන් වහන්සේට ඒ කරපු අගතියට හානියට අපහාසයට වහාම සති දෙකක් ඇතුළත සමාව ගන්න ගත්තේ නැහැ මම මේක කියවන්නම් මේ ලියුම කියලා දෙයි කලින් දින බෙදන ලද ලිපියකි අංකයට නොවන බව මෙවැනි තැනත්ක නොමැති බව පවසා ලිපිය ආපසු බාර දෙන ලදී. ඔන්න නීතිය ආධිපත්‍ය ගැන කතා කරන අය හැසිරෙන ආකාරය. මම මේ වෙලේ කිව්වේ වහාම මේක ප්‍රසිද්ධිය පිළිගන්න ඒ වගේම ඔබේ ස්වාමීන් වහන්සේට ටෙලිෆෝන් කළා වැඩක් නැහැ. ඔබේ Facebook එකේ ඔබ දාලා මේ වගේ අපතේ ඒ වගේම ඔල මොට්ටලේ කියලා කිව්වේ සමිනාන්සේ ලේ දන් දුන්නේ මුළු රටේ සමස්ත ජනතාව එකතු කරන්න මේක පිළිගන්න කියලා දැන් දාලා තියෙනවා නාගනන්දලත් අභියෝග කළා මෙහෙම දෙයක් මට ප්‍රශ්නයක් නැහැ මට කිසිම දේශපාලන පක්ෂයක් නාගනන්දට අදාළ නැහැ
ඔය ඕන කෙනෙකුට ඕන කෙනෙක් දෙපාර්තමේන්තු ප්‍රධානීෙක් ආයතන ප්‍රධානීෙක් අමාත්‍යංශ ලේකම්වරයෙක් කොමිෂන් සභාවල සමාජිකයෝ අධිකරණයේ නීතිපති මන්ත්‍රීවරු අමාත්‍යවරු රාජ්‍ය නායකයා ඔය ඕන කෙනෙක් මේ රටේ ජනතාවගේ අධිකාරී බලය වංචා කරනවා නම් මේ රටේ ජනතාව නියෝජනය කරන්න ඍජුව කිසිම ලාභයක් කිසිම වාසියක් අපේක්ෂා නොකර මහ ජනතාව නියෝජනය කරන එකම පුද්ගලයා නාගන්න. ඉතින් මම ඔබට මේ දේ කියලා නවතිනවා. ඡන්දය ගැන උඩට බුද්ධිමත් වෙ හිතන්න. හැම කෙනාටම ඔබ බල කරන්න සජිත් ප්‍රේමදාස දැන් නාගානන්දර වෙන කෙනෙක් මාර්ගයෙන් කතා කළා. අර කවුද දමිතා වගේ උන්ට එකතු වෙන්නේ කියලා නාගානන්ද ඔය මයිල් ගහකටෝ මිනිසු මයින් කරන්නේ නැහැ. මෙරටේ ජනතාව වංචා කරන මට නාගානන්දට ඉල්ලීමක් කරනවා සජිත් ප්‍රේමදාස වරක් ගියේ පාර ජනාධිපතිවරණයේදී. මම කෝ ඔබේ වත්කම් රටට හෙලි කරන්න. ඔබේ අනිත් කට්ටියගේ හෙලි කරන්න. වාහන පර්මිට් ක්‍රමයේ අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා කියලා හෙලි කරන්න. පළාත් සභා ක්‍රමයේ අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා කියලා පිළිගන්න. ඒ වගේම ඔබ කියන්නේ ඔහු දැම්ම පත්‍රයේ හෙඩ්ලයින් දාලා කිව්වා "We will bring a people's constitution through social revolution" කියලා. එහෙම කියලා හජි ප්‍රේමදාස දිගෝ නාගනන්දට ඔහුත් සමග නැගිටින්න කියලා. මම කිව්වා "එන්න වාඩි වෙන්න. ගිවිසුම කස්සම් කරන්න නීතිය හමුවේ බලාත්මක කළ හැකි" उदाहरण හරිනි කියපුවදී මෙතන හඳුන්නේත්‍ටි ආපහු එක ප්‍රතික්ෂේප කරපුදී කියන්න මොහොන්ට උඹලාගේ වත්කම් ප්‍රකාශ කරලා මුළු රටටම උඹලා අපිට ඉදිරිපත් කරන ආඳුනේ වතාව ඉදිරිපත් කරන්න ඕනි දැන් ඡන්දයට කලින් ඒක තමයි ජන සම්මත වත්තාව රටට බය නැතුව ඉදිරිපත් කළේ ඇයි ඒක මොකවද බලගන්නනේ අපේ මහ ජනතාව 225 මේ ඔක්කොම දනගස්සලා තියෙන ජනතාව හමු අධිකරණයේ ඇතුළුව අක්ෂරය මේ රට ගලව ගන්න තියෙන එකම වැඩපිළිවෙල අන්නේතන හිත ගන්න. සමහරට නාගානන්ද ඔබට කවදාක ජීවිතේට පාර්ලිමේන්තුව තුල දකින්න බෑ. මොකද ඔහුට හැම අමාරුයි. මෙරටේ ජනතාවගේ ඔළුව කියන සමාජ ශෝධකයක් හැටියට මේ කරන වෙදී අතිශය දුෂ්කරයි. ඔබට මතකයිද බුදුන් වහන්සේගේ පස්වර්ග වහන උටික මේ වැඩේ කරන්න පුළුවන් ද අප්පා? ඒ වගේ තමයි මේ වැඩේ. ඒ තරමටම මේ මහ ජනතාව දරිද්‍රතාවය තුලින් දුප්පත් කළ හිඟමනට දාලා හාල් පැකට් එකක් දීලා කිලෝ පහක් දීලා සිමෙන්ති බෑගයක් දීලා හතකරමක් දීලා මේ මිනිසුන්ගේ පෞරුෂය ආත්ම ගෞරවය ආත්ම අභිමානය අහිමි කරපු රටක්. ඒකෙන් මේ ගෙනින වැඩපිළිවෙල හිතන්දි පලේසියෙන් දිනන්න පුළුවන් ජය ගන්න පුළුවන් කියලා. මේ මොහොත වෙනකොට මම ආලදෙම මම දැක්ක පක්ෂි දියාපංචකිරි පිළිබඳ ප්‍රශ්න කරලා තිනවා. ඒකෙදි ඔබට දකි ඉදිරියේදී දැන් ඇවිල්ලා ඒකේ චූදිතෙක් වෙලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පක්ෂි දියාපංචි නොකිරීම සම්බන්ධව. ඒ මොහොතේ මේ පහුගිය වසරේ එක පක්ෂයක් හරි ලියාපදිංචි කළා නම් ඒක විනිවිද පදනම විය යුතුය තිබුණා. නමුත් පිටින්නුන්ගේ ඌමනාවට ලංකාවේ පුරවැසියන්වත් නොවනුන්ගේ ඌමනාවට පුංචි ඒවා තනි අභිමැදයට ඒක වැළැක්වුවා. දැන් ඔහු අධිකරණයේ හමුවේ චූදිතේ මම ඔබට සපත කරනවා. ඔක ලේසි නෑ. අධිකරණයේ හමුවේදී ඔහු කොටු වෙන එක කොටු වෙනවාමයි. මොකද ඒක ඒක ඉදිරිපත් කළා තියෙන සාක්ෂි ඒ තරම් ප්‍රබලයි. ඒකෙන්ද ඔබ අපේක්ෂා භංගත්වයට පත් වෙන්න එපා. බල කරන්න කට්ටියට සජිත් ප්‍රේමදාසට අනුර කුමාරට ඒ වගේම නාගානන්ද ඔබට සපත කරනවා 10 දෙනෙකුගේ සමන්විත කැබිනට් මණ්ඩලය ඔය තුන්දෙනාත් එක්ක එකට හෙලි කරනවා. එතන කුණු කඳුලක් ගාගත්ත අපෝ අය නැහැ. මම ඔබට නම් කීපයක් කිව්වා. අන්න එතනට එකතු වන්න. නැතුව මේ කිසිම පක්ෂයක් පිළිගන්න එපා. මොවුන් එක ගිහලා ආපහු වැටෙන එකම කුණු වලට. ඡන්දෙ දිනලා 100ක් ගියත් පාර්ලිමේන්තුවේ වැඩන්නේ 150ක් ගියත් වැඩන්නේ 225ක් වෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අවශ්‍යයි. කවදාකවත් ඔක දෙන්නේ නැහැ. ඔකට අවශ්‍ය කරන එකම ක්‍රමවේදය තමයි 2009 ඉඳලා අධ්‍යයනය කළා හදපු වැඩපිළිවෙල තමයි සාමාන්‍ය බහුතර ඡන්දයකින් ජනතාවට දෙනවා බලය. ඡන්දය උඹලා පිළිගන්නවා නම් මේ ජනසම්මත යෝජිත ජනසම්මත ව්‍යවස්ථාව පිළිගන්නවා නම් අන්න ඒකට ඡන්දය දීපල්ලා. එතනද අවශ්‍ය කරන්නේ සිම්පල් මැජොරිටි එකක් පමණයි. සාමාන්‍ය බහුතර ඡන්දයක් පමණයි. ජනතාව තමයි පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මක 78 ජන ආණ්ඩුවේ අතවල්ලා විසිකරන්නේ. විධායක ජනාධිපති ක්‍රමයේ අල්ලලා විසිකරන්නේ.
එවගේම පළාත් සභා ක්‍රමය අලල විසිකරන්නේ රාජ්‍ය නායකයාට ඇති මුක්තිය සම්පූර්ණයෙන්ම විසිකරන්නේ අධිකරණයේ සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවේ ග්‍රහණයෙන් නිදහස් කරගන්නේ විධායක ජනාධිපතිය ඇත්තෙත් නැ මේ ඔක්කොම කරන්නේ පුද්ගලික නීති ඔක්කොම අවලංගු කරලා නීතියේ ආධිපත්‍ය මත සම්පූර්ණයෙන්ම ස්වාධීන අධිකරණයට යට පාර්ලිමේන්තුවේ හා රාජ්‍ය නායකයේ බීකන වැඩසටහන සමග ඔබ එක්වන්න රොක්වන්න පොදි බඳින්න ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය ජවය ධෛර්යය ඔබට උවමනාවට වඩා දෙන්න නාගානන්දගේ එන්ජින් එක පවර්ෆුල් ඔබ දන්න රුසියාවේ තියෙන එක පැද මොස්කව් ඉඳලා ව්ලැඩිවොස්ටොක් වලට යන ට්‍රේන් එකක් තියෙනවා කම්පාර්ට්මන්ට් 300ක් නාගානන්දගේ එන්ජින් එකට 300 නේ මේ 3000ක් දැම්මත් අදිනවා මොකද ඔහුගේ බලය ඇවිල්ලා මොකද කියන්නේ චතුබ්බේ වාතේ අසම්ප කම්පියු කුඹකන් නැති සත්පුරුෂෝ අන්න එහෙමයි බොහොම ස්තුතියි ඔබට හරිද මොකද තාත්තේ අපිට හරි දෙන්නවට යනකොට හරිද හරිද ග්‍රේට් තෝරද අද තුනක කියලා දැන් එකවට හා තුනක හරි මේ සර්ගේ නාගානන්ද කෙනෙක්යි විසුන්ඩෝ සිබෝයිකයි පෙස්ටෝ කියලා මම සර් තුනේම දැම්ම මේ ලින්ක් එක හරි thank you මේ බැවිලන කීයද තියක් ආ මොකද මේ පෙස්ටෝ කියන්නේ එක මේ මේ දෙකම මම දැක්ක කියලානේ බලන්නේ කියලා ඒක මම බලන්න ඒක එතන දාපික රුසි ප්‍රොජෙක්ට් එක ඒක නම ඇනික කොහේ යනවද කොහොමද දැන් ඒ මොකද කොහෙන්ද ඉවරුණාද ඔව් මොකද